ජීවත් වීමට අපේ ඇති දැඩි කැමැත්ත නිසා අපි මරණය නොසලකා හැරයි ජීවත් වෙන්නේ. මරණය කියන දේ මතක් වෙනවත් සමගම අපි එය ඈතට තල්ලු කරනවා. ඒ දෙස බලන්න අපි කැමති නැහැ. එතකොට අපි මරණය ප්‍රතික්ෂේප කරමිනුයි මේ ජීවිතය දැඩිසේ අල්ලාගෙන සිටින්නේ. නමුත් මරණය ජීවිතයට පරිබාහිරව තියෙන ජීවිතයට ප්‍රතිවිරුද්ධව තියෙන දෙයක් නෙවෙයි. මරණය තේරුම් ගන්න ජීවත් වීම මානසිකව පහසු වෙනවා. මේ කාරණේ ඔබ තේරුම්ගෙන තියනවාද? මම දන්නේ නැහැ. මට මේ දේශනෙන් අවශ්‍යයි මරණේ යථාර්ථය මෙනෙහි කිරීමට ඔබ යොමු කරන්න. මොකද අපි ජීවිතය ගැන යම් තාක් කතා කරනවාද, මරණීය ස්වභාවය ගැන ඒ තාක් කතා කරන්න ඕනේ. එතකොටයි අපේ දැකුම සමබර වෙන්නේ. දැන් මරණය කිව්වහම විශාල සංසිද්ධියක්. ඒක නොඑක් පැතිවලින් බලන්න පුළුවන්. කොච්චර බැලුවත් ඒක අභිරහසක්. මම දන්නේ දැන් මනුෂ්‍ය සිතට මරණය විෂය වෙනවාද කියලා. කියන්නේ කොච්චර හිතුවත් මරණය කියන දේ තේරුම් ගන්න අමාරුයි. තවත් එහාට තියෙනවා මේක. එසම මරණය ගැන මෙනෙහි කිරීම හොඳ ජීවිත අවබෝධයක් ලබා දෙන දෙයක්. දැන් මරණය යන කුමක්ද? මැරෙනකොට මේ යන පුද්ගලයා අත්දකින්නේ කුමක්ද යන්න තේරුම් ගැනීම ඉතා වැදගත්. මොකද අපිත් කවදාහරි ඒ මොහොතට පත් වෙනවා. එතකොට යම් අවබෝධයක් තිබුණා නම් ලේසි. මරණයේ අත්දැකීම කෙබඳුද? නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මිය ගිය අය ඒ අත්දැකීම කියන්න ආපහු එන්නේ නැහැ අපි ළඟට. නේද? ආවනම් අහගන්න තිබුණා. එහෙම ගිය අය එන්නේ නැහැ. නමුත් මෙහෙම සංසිද්ධියක් තියෙනවා. මරණයට ඉතාම සමීපව එක්තරා ප්‍රමාණයකට මරණය අද්දුටු අය ආපසු ජීවිතයට එනවා. එහෙම ජීවිතයට එන අයගෙන් සමහර අය කියනවා මම මෙහෙම අත්දැකීමක් ලැබුවේ ඒ මරණයට සමීප වෙනකොට කියලා. මේවා අඳුන්නනවා near death experiences, එහෙම නැත්නම් මරණාසන්න අත්දැකීම් කියලා. ඉතින් මරණාසන්න අත්දැකීම් ආරම්භෙදී වෛද්‍යවරු නොසලකා හැරියා. නමුත් මේවා වැඩිපුර මිනිස්සු කියන්න පටන් ගන්නකොට වෛද්‍ය විශේෂඥයෝ මනෝවිද්‍යාඥයෝ සොයන්න පටන් ගත්තා. මොනවද මේ මිනිස්සු කියන මරණාසන්න අත්දැකීම් කියලා? ඒව ගැන අද ඉතාම ගැඹුරෙන් විශ්වවිද්‍යාලවල පර්යේෂණ ආයතනවල අධ්‍යයනය කරනවා. එවැනි සිද්ධි දහස් ගණනක් පොතපතේ වාර්තාවල සටහන් වෙලා තියෙනවා. නිසා අපි බලමු මේ මරණාසන්න අත්දැකීම් තුළින් මිනිසුන් අත්විඳින්නේ කුමක්ද? මොකද අපටත් ඒ වගේ අත්දැකීම් තුළින් තමයි මරණයට පත් වෙන්න පුළුවන්. ඔබට හිතා ගන්න පුළුවන්ද ඔබ මේ යන වෙලාවේ කොහොම මානසික තත්ත්වයකට පත් වෙයිද? මොනවද ඔබට හිතෙන්නේ? මොනවා හිතෙයිද කියලා ඔබට කල්තියා හිතා ගන්න පුළුවන්ද? මන් දන්නේ නැහැ. මිනිසුන්ට මොනවද හිතෙන්නේ? මැරෙන වෙලාවට හරියට මිනිස්සු මැරෙනවා නේද? උපදිනවා වගේම මැරෙනවා. එතකොට මැරෙන මිනිස්සු මානසිකව මොනවද අත්විඳින්නේ? දැන් මේ ගැන පර්යේෂණයක් කරපු වෛද්‍ය විශේෂඥයෙක් තමයි සැම්පර්නියා කියන විද්‍යාඥයා. එයා මිනිසුන්ගේ මරණාසන්න අත්දැකීම් 2000කට වැඩිය අධ්‍යයනය කරලා කිව්වා මේ සියලුම අත්දැකීම් වර්ග 7කට ගොනු කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ වර්ග 7ක අත්දැකීම් තමයි පුද්ගලයෝ මැරෙන වෙලාවේ අත්දකින්නේ. ඒ අත්දැකීම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එක්කෙනෙක් අත්දකින විදිහට නෙවෙයි තව එක්කෙනෙක් අත්දකින්නේ. විවිධ මිනිසුන් අත්දකින විවිධාකාර මරණාසන්න අත්දැකීම් වර්ග 7 අපි බලමු මොකක්ද කියලා. පළමුවෙන් තමයි බයට පත් වීම. බය වෙනවා. බය වෙලා සමහරු භීතියෙන් සන්ත්‍රාසයට පත් වෙලා මිය යනවා. එතකොට සමහරු ඒ බය ප්‍රකාශ කරනවා, කෑ ගාලා කියනවා.
මට බයයි කියලත් කියනවා. තව සමහරු කියනවා තමාව ගෙන යන්න යමපල්ලෝ ඇවිල්ලා මට යන්න බෑ කියපු අය අපි අහලා තියෙනවා. එතකොට ඔන්න එක වර්ගයේ අත්දැකීමක් තමයි බිහිතියට පැමිණීම. ඒක අපිට හිතා ගන්න පුළුවන්. අපි කවුරුත් බයයි මැරෙන්න නේද? අපි තුල තියෙන ලොකුම බය තමයි මැරෙයි කියන බය. ඉතින් මැරෙන වෙලාවේ ඒක හොඳටම උත්සන්න වෙනවා. මේ ලෝකේ අතර යන්න ඉස්සෙල්ලා විශාල බයකින් තමයි අපි ඒ අත්දැකීමට යන්නේ. තව සමහරුන්ට පේනවා මැරෙන වෙලාවේ වනාන්තරයක අතරමං වෙලා ඉන්නවා. ඒ අතරතුර පේන්න පුළුවන් පාර වැරදිලා. එහෙම නැත්නම් තවත් සමහරුන්ට පේන්න පුළුවන් යම්කිසි සතෙක්, අලියෙක් වගේ සතෙක් තමාව පසුපස එළවනවා, තමන් දුවනවා ඒ අලියගෙන් බේරෙන්න. එහෙම අත්දැකීම් තියෙන්න පුළුවන්. තව සමහරුන්ට ඒ කිසිවක් නැතුව ගස් කොළන් පැල ඇටි පේන්න පටන් ගන්නවා. තවත් ආකාරයේ මරණාසන්න අත්දැකීම්. තුන්වෙනි වර්ගයේ අය මීට වඩා වෙනස් විදි අත්දැකීමක් ලබනවා. ඒක විශේෂයි. ඒ තමයි මැරෙන වෙලාවේ එයා දකිනවා ආලෝකයක්, විශාල ආලෝකයක් දකිනවා. ඒ ආලෝකයේ දැකීමත් උගත් දෙනා කියන අත්දැකීමක්. මම ඒ පිළිබඳ මේ විස්තරයෙන් පසුව සවිස්තරව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි ඊළඟ අත්දැකීම වලට යමු. තව සමහරු දකිනවා මැරෙන වෙලාවේ ප්‍රචණ්ඩ ක්‍රියා, කපනවා, කොටනවා, වෙඩි තියා ගන්නවා, මැරෙනවා, ලේ ගලාගෙන යනවා, සටන් කරනවා. සමහර අය ඒවා දකිනවා. ප්‍රචණ්ඩ අත්දැකීම්. මහා යුද්ධ පිටියක් වගේ මරා ගන්න දර්ශන දකිනවා. ඊළඟට තව සමහරුන්ට මැරෙන වෙලාවේ දැනෙනවා මේ හොඳට දන්න දෙයක්. මේක අමුතු දෙයක් නෑ. මේක තමන්ට හුඟක් හුරු පුරුදුයි. පුරුදුකාරය. ඒගොල්ලන්ට තියෙනවා මේ ඉතින් මම කලිනුත් මම මේක අත්දැකලා තියෙනවා කියන හැඟීම සමහරුන්ට ඇති වෙනවා. තව සමහරුන්ට මැරෙන වෙලාවේ තමන් ළඟ නොසිටියත් නෑසිය පවුලේ අය, දරුවෝ, නෑද හිතවතුන් තමා වට කරගෙන ඉන්න දර්ශනය පේනවා. එතකොට යාට හරි සන්තෝෂයක් ඇති වෙනවා. මේ සේරම මාව බලන්න ආව නේද කියලා. තව සමහරුන්ට පේනවා තමන්ගේ මියගිය මව හෝ පියා, මියගිය අය හිතවතුන් තමා වෙත ඇවිල්ලා ඉන්නවා තමාව ගෙන යන්න. ඒගොල්ලෝ කියන මාව ගෙන යන්න කට්ටිය ඇවිල්ලා ඒගොල්ලෝ අඬ ගන්නවා, ඒගොල්ලොත් එක්ක යන්න කියලා කියන අය ඉන්නවා. ඒ අතරතුර සමහරු කියනවා තමාව ගෙන යන්න දෙවිවරු ඇවිල්ලා ඉන්නවා කියලා. අවසාන වශයෙන් තව සමහරුන්ට මැරෙන වෙලාවේ තමන්ගේ අතීතයේ මුල ඉඳන්ම පේන්න පටන් ගන්නවා. හරියට චිත්‍රපටියකින් දකිනාගේ තමා ළමෙක් හැටියට හැදිම ඇටි, තරුණෙක් හැටියට හිටපු ඇටි සීරම පෙනීගෙන 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 ගිහිල්ලා තමයි එයා මේ යන්නේ. අතීතය ආවර්ජනය වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය විදිහට මරණාසන්න අත්දැකීම් හතක් තියනවා කියලා තමයි සෑම් පර්නියා කියන විශේෂඥයා පවසන්නේ. දැන් මේ කියපු මරණාසන්න අත්දැකීම් මොනවද? අපි ටිකක් බලන්න ඕන මේ පිළිබඳ. මොනවද මේ මිනිස්සු දකින්නේ? ඉතින් අපිට පැහැදිලිව වෙනවා කරුණු කීපයක්. ඉතින් අපි ඇත්තට මොනවද කියලා ඒවා දන්නේ නැහැ. නමුත් අපිට උපකල්පනය කරන්න පුළුවන් මේ මිනිසුන් දකින්නේ තම තමන්ගේ මනසේ කාවැදුන සටහන් කියලා. දැන් නිදර්ශනයක් හැටියට ගව ඝාතනය කරපු මිනිහා ජීවිතේම මැරෙන වෙලාවේ අපි අහලා තියෙනවා ගවයෙක් වගේ කෑ ගහනවා. තමන්ගේ මනසේ කාවැදුන දේ තමයි මැරෙන වෙලාවේ මතුවෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මතකේ කාවැදිලා තියෙනවා අතීතේ තමන් යම් යම් තැන්වල හිටපු හැටි මතක් වෙන්න පුළුවන්. විවිධාකාර බීතිකා මතුවෙන්න පුළුවන්. ප්‍රාර්ථනා මතුවෙලා ඒ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න යනවා වගේ පේන්න පුළුවන්. ඒ වගේම මේ සමාහලාට තමන්ගේ හිතේ තියෙන ආශාවල් නැවත මතුවෙලා මේවා ඉෂ්ට කරගන්න බැරි වුණානේ කියන හැඟීම ඇති වෙන්න පුළුවන්. තමන්ගේ තරහකාරයව මතක් වෙලා ඔවුන් පිළිබඳ තරහකින් මිය යන්නත් පුළුවන්. දැන් ඒ බව පේනවා මිනිසුන් මනසේ රැස් කරගත්ත දේවල් තමයි අවසාන මොහොතේ බොහෝ විට මතුවෙන්නේ.
මම අහලා තියෙනවා සමහර ජනනායකයෝ මැරෙනකොට මහ ජනතාව අමතන්න නැගී සිටින්න උත්සාහ කරලා තියෙනවා. ඒගොල්ල අවසාන වශයෙන් දැක්කේ එය. එතකොට තම තමන්ගේ මනස හැටියටයි මරණය කෙබඳුද කියලා තීරණය වෙන්නේ. ඉතින් මෙතන අපිට වැදගත් දෙයක් තියෙනවා. ඔබ තමන්ගේ මනස හදාගන්න ආකාරය. මනස හදාගන්න ආකාරය අනුව ඔබේ මරණයේ ස්වභාවය තීරණය වෙනවා. ඉතින් සුවසේ සුවදායකව සතුටෙන් මැරෙන්න නම් ඊට අවශ්‍ය විදිහේ මනසත් හදාගන්න වෙනවා. නේද? දැන් මම කිව්වා අර තුන්වැනි වර්ගයේ අය දකින්න මැරෙන වෙලාවේ ආලෝකයක්. ඒක විශේෂයි. මැරෙන වෙලාවේ සමහරු දකින්න ඒ ආලෝකය කුමක්ද? උගත් දින එක විස්තර කරන්නේ මෙන්න මේ විදිහට. මම මේ විස්තර රාශියක් කියවලා තියෙනවා. ඒ අනුව මෙන්න මෙහෙම කතාවක් ඒගොල්ලෝ කියන්නේ. මම මහා කළුවරකට වැටුණා. පසුව මට තේරුණා මම කළුවර උමගයක් ඇතුලේ හිර වෙලා ඉන්නවා කියලා. මේ උමගය දිහා බලනකොට ඈත කෙළවර යම්කිසි එළියක් තියෙනවා. මම එළිය දිහාට ගමන් කරනවා. ගමන් කරන්න කරන්න එළිය වැඩි වෙලා අවසානයේ මම ඒ මහා එළිය කරා පැමිණෙනවා. එතකොට මට හිතෙනවා මම මේ එළියට එකතු වෙන්නද කියලා. ඒත් එක්ක මට හිතෙනවා එකතු වුණොත් එළියට ආපසු ඒමක් නම් නැත. ඒ නිසා මම හිතනවා නෑ මම ආලෝකයට එකතු වෙනවා නෙවෙයි ආපහු යනවා කියලා හිතනවා. එහෙම සිටීම සමගම නැවතත් ශරීරයට එනවා. දැන් මේ මරණාසන්න අත්දැකීම් වෙන්නේ කොයි වෙලාවේද? මෙතන වෛද්‍යවරියෙකුත් ඉන්නවා දැකලා ඇති අප්‍රමාණ මිනිසුන් මැරෙනවා පිළිකාරෝවලේ. කෙනෙක් මැරෙන්නේ හෘද වස්තුව නැවතුණා. හෘද වස්තුව නැවතීම සමගම හුස්ම ගැනීම නවතිනවා. ඒතකොට හුස්මත් නැහැ හෘද වස්තුව වැඩ කරන්නේත් නැහැ. ඊට පස්සේ වෛද්‍යවරු පරීක්ෂා කරලා බලලා නාඩි වැටෙන්නේ නැත්තම් කියනවා මෙයා මැරුණා කියලා. ඒකට කියනවා සායනික මරණය. හෘද වස්තුවත් හුස්මත් නැවතුණාට පස්සේ මොළය තාම ක්‍රියා කරනවා. සාමාන්‍ය තප්පර 5ක් හොඳට තියෙනවා මොළය. හෘද වස්තුව නැවතිලා. ඊට පස්සේ මොළයට ඔක්සිජන් නොලැබීම නිසා මොළය ක්‍රියා කරන්න බැරි වෙනවා. ටික ටික මොළයේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ඉස්සල්ලාම සිදුවෙන්නේ දැන් අපි මේ මනස කියන දේ තියන්නේ මොළයේ තියෙන ස්නායු ශෛල අතර සම්බන්ධතාවල. දැන් ඔක්සිජන් නොලැබෙනකොට මොකද වෙන්නේ? මේ තන්තු සම්බන්ධතාව. දැන් එක ශෛලයක තන්තු තව ශෛලයක තන්තු වලට සම්බන්ධ වෙන්නේ එක්තරා තැනකින්. ඒ සම්බන්ධතාව ගිලිහෙනවා. මෙහෙම ගිලි යනකොට හිතන්න බැරි වෙනවා අර පුද්ගලයාට. කිසි දෙයක් හිතන්න බැහැ. සිතන්න බැරි තත්ත්වයකට එනවා. ඒත් එයාගේ විඥානය තියෙනවා. එතකොට මම මේ කියන්න උත්සාහ කරේ විද්‍යාඥයෝ මේ මරණාසන්න අත්දැකීම් ගැන කතා කරන අය හිතනවා මේක භ්‍රාන්තියක්. මැරෙන වෙලාවේ මොළේ භ්‍රාන්තියකට පැමිණෙනවා. ඉතින් ඒ භ්‍රාන්තිය පැමිණෙන්නේ මෙහෙමයි. දැන් මොළේ තියෙනවා එන්ඩෝමෝෆින් කියලා රසායනික වර්ගයක්. එන්ඩෝමෝෆින් කියන්නේ අභි මිශ්‍රණ හා සමාන එකක්. ඒ වාගේ මූලික කාර්යය තමයි වේදනාව සමනය කිරීම. එතකොට ශරීරයේ යම්කිසි අනතුරකින් අති වේදනාවට පත් වෙච්ච ගමන් එන්ඩෝමෝෆින් විදිනවා අපේ ලේවලට. එතකොට දැනෙන්නේ නැහැ. දැන් මම අහලා තියෙනවා මාර්ග අනතුරු වලින් අතපය කැඩිච්ච අයට ඒ වෙලාවේ වේදනාව දැනෙන්නේ නැහැ. අන්න එහෙම මැරෙන වෙලාවේ ස්වභාවිකව එන්ඩෝමෝෆින් විදිනවා මොළේට. එතකොට වේදනාව සමනය වෙනවා. තව DMT කියලා රසායනයක්. DMT නම් පැහැදිලිවම භ්‍රාන්ති ජනක රසායනයක්. ඒක මොළේට විද්ද ගමන් භ්‍රාන්ති පේන්න පටන් ගන්නවා. ඉතින් විද්‍යාඥයෝ කියනවා මේ මරණාසන්න අත්දැකීම් කියන්නේ වෙන මොනවත් නෙවෙයි. මේ යන මොහොතේ මොළේට ශ්‍රාවය වෙන DMT සහ එන්ඩෝමෝෆින් වලින් ඇතිවන භ්‍රාන්ති කියලා සමහර අය කියනවා. එනවා සමහර විද්‍යාඥයෝ කියනවා ඒක පිළිගන්න අමාරුයි කියලා.
දැන් මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ මේ මරණාසන්න අත්දැකීම් සිදුවන අවස්ථාව. දැන් මම අපි කිව්වා හෘද වස්තුව නැවතීම සායනික මරණය. නමුත් මොළේ වැඩ කරනවා. අන්නේ සායනික මරණය සිදුවෙලා අර මොළය අක්‍රිය වෙන අවස්ථාවේ තමයි මේ මරණාසන්න අත්දැකීම් ඇති වෙන්නේ. පැහැදිලිද? එතකොට විද්‍යාඥයෝ කියන්නේ ඒ අර ප්‍රාන්ති. ඒකට එරෙහිව තර්ක කරන අය කියනවා සමහර අය දැන් මිය යන වෙලාවේදී දැනෙනවා ශරීරයෙන් පිටට ඇවිල්ලා තමන් ශරීරය දිහා බලා ඉන්නා කියලා බොහෝ දෙනා කියනවා. මමත් එහෙම කීප දෙනෙකුව සම්මුඛ සාකච්ඡා කරලා කියනවා. එක්කෙනෙක් කිව්වා මම මෝටර් සයිකලේ වේගයෙන් ආවා, යමක හැප්පුණා, මම විසි වෙනවා මතකයි. ඊට පස්සේ මට මොනවා වුණාද දන්නේ නැහැ. හැබැයි මම ඇහැරුණා. ඇහැරෙනකොට මම දැක්කා මගේ ශරීරයේ ලේ ගලමින් වැටිලා තියෙනවා. මම ඉහළ ඉඳගෙන ශරීරයේ දිහා බලාගෙන හිටියා. එතකොට අවට මිනිස්සු එකතු වෙලා මගේ ශරීරය අරගෙන වාහනයක් ගෙන්නලා වාහනේ දාලා මාව රෝහලට ඇරියා. එතකොට මමත් ඒ ශරීරයේ සමගම ඒ වාහනයෙන්ම ගියා. වෛද්‍යවරු වහාම මාව ශල්‍යාගාරයට ගත්තා. මමත් ශල්‍යාගාරයට ඇතුල් වුණා. ඒගොල්ලෝ මගේ ශරීරය සැත්කම් කරලා යම් යම් දේවල් කරනවා මම බලාගෙන හිටියා. එතන වෛද්‍යවරයෙක් තමයි ඒක කරේ. ඌට සහාය පිණිස හෙදියෝ කීප දෙනෙක් හිටියා. මම හොඳට බලාගෙන හිටියා. අන්තිමට මාව එව්වා වාට්ටුවට. වාට්ටුවේ ටිකක් වෙලා ඉන්නකොට මම ආපහු ශරීරයට ආවා කියලා මම සම්මුඛ පරීක්ෂණය කරපු එක්කෙනා කිව්වා. එතකොට මම ඇහුවා ඔබ මේ සිද්ධිය වෛද්‍යවරයාට කිව්වේ නැද්ද? එතකොට පසුව වෛද්‍යවරයා මාව පරීක්ෂා කරන්නහම මම කිව්වා මෙහෙම දෙයක් වුණා කියලා. වෛද්‍යවරයා hina වෙලා ගණන් ගත්තේ නෑ ඒ කියපු දේ. එතකොට මම කිව්වා සර් මම ඇත්තටම දැක්ක මගේ ශරීරය සත්කමකට වාජනය කරන හැටි ඔබ සහ පිරිස. ඔබ සත්කමකට වාජනය කරනකොට හෙදියකට අත් දෙකම උසවලා යම් සංඥාවක් කරා නේද? කිව්වම වෛද්‍යවරයා කිව්වා ඒක ඇත්ත කියලා වෛද්‍යවරයා ඒක පිළිගත්තා. එතකොට අර විද්‍යාඥයෝ කියන්නේ DMT එන්ඩෝමෝෆින් වලින් විභ්‍රාන්තියක් ඇති වෙනවා නම් මොලේ ඒක කොහොමද මේ සැබෑ තත්ත්වද අත්දකින්නේ? සැබෑ තත්ත්වය ඒ වෙලා තිබුණ පරිසරයේ හිටපු පුද්ගලයෝ දකින්නේ කොහොමද? ඒක නිසා මේක මොලේ ඇති වෙන භ්‍රාන්තියක්මයි කියලා කියන්න බෑ කියලා ඒගොල්ලෝ තර්ක කරනවා. ඊළඟට තව සාක්ෂියක් තමයි අර විශේෂයෙන්ම අර ආලෝකය දැකපු අය ආපහු ජීවිතයට ආවහම සම්පූර්ණ පෞරුෂයෙන් වෙනස් වෙනවා. ප්‍රචණ්ඩතා වගේ දේවල් දැකපු අයගේ පෞරුෂය විකෘති වෙලා යනවා. ආලෝකය දැකපු අය පුදුම විදිහේ ආධ්‍යාත්මික ජීවිතයකට පැමිණෙනවා. ඉතින් ඒ අධ්‍යාත්මික ජීවිතයට පැමිණීම මේ තාවකාලිකව සිදුවෙන දෙයක් නෙවෙයි. දීර්ඝකාලීනව ඒ ආධ්‍යාත්මික ගතිගුණ ඒගොල්ලෝ තුල දක්නට ලැබෙනවා. අනේ කාරී විශේෂයි. මේ පිළිබඳ පර්යේෂණය කරපු හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වන පිල් එල් බර්මන් මේ පිළිබඳ පොතක් ලියලා තියෙනවා. ඒ පොතේ කියනවා මේ අර ආලෝකයේ දැක්කට පස්සේ මෙන්න මේ වෙනස්කම් මේ පුද්ගලය තුළ සිදුවෙනවා කියලා. වෙනස්කම් 10ක්. ඒ වෙනස්කම් 10 තමයි ඊට පස්සේ ඒ පුද්ගලයා පුළුවන් තරම් වර්තමාන මොහොතේ ජීවත් වෙනවා. එයා කියනවා මට අතීතේ වැදගත් නෑ, අනාගතේ වැදගත්, මේ මොහොතේ තමයි මම ජීවත් වෙන්නේ. වර්තමාන මොහොතේ ජීවත් වීමට විශාල හැකියාවක් ඇති වෙනවා. දෙවනුව එයාට විශ්වය ගැන ජීවිතය ගැන විශාල ආදරයක් ඇති වෙනවා. මේ විශ්වාසයක් ඇති වෙනවා මේ ජීවිතයේ යථාර්ථය. එයා කියන යථාර්ථය හොඳයි. අපි අතරමං වෙන්න බෑ. මේ විශ්වයේ යථාර්ථය හොඳ දෙයක්. විශ්වය ගැන මහා විශ්වාසයක් ඇති වෙනවා. ජීවිතය ගැන විශ්වාසයක් ඇති වෙනවා. එතකොට ස්වභාව ධර්මය ය ගැන අමුතු විදිහේ පැහැදීමක් ඇති වෙනවා එයා තුළ. ඒ දෙවෙනි අධ්‍යාත්මික වෙනස මේ පුද්ගලය තුළ ඇතිවන. තුන්වෙනිව ඒ හැම දිනාම තුළ මේ ලෞකික දෙයට තිබුණ ඇල්මවල් අඩු වෙලා යනවා.
ගේ දොර ඉඩ කඩන් තනතුරු ඒව ගැන තිබිච්ච ඇල්ම පැහැදිලිවම අඩු වෙලා යන තත්ත්වයකට ඒගොල්ලෝ පත් වෙනවා. ඊළඟට ඒගොල්ලෝ නිතර අධ්‍යාත්මික ජීවිතයේ වැදගත්කම ගැන කතා කරන්න පටන් ගන්නවා. ඒගොල්ලෝ දැන් ජීවත් වෙන්නේ අධ්‍යාත්මයේ මුල් කරගත් කෙනයි, කේන්ද්‍රීය කරගෙනයි. මේගොල්ලෝ තුළ ඉහළ මෛත්‍රියක් ඇති වෙනවා. ඒගොල්ලෝ කියනවා මෛත්‍රිය ඉතාම ලස්සන දෙයක්, ජීවිතේම පුරව ගන්න පුළුවන් මෛත්‍රිය වගේ උතුම් ගුණයක් තවත් නැහැ, ඒක හරි පිරිසිදුයි කියලා කියන්න පටන් ගන්නවා. තව ඒගොල්ලෝ අතර තුළ ඇතිවන වෙනසක් තමයි අර්ථවත් ජීවිතයේ සොයනවා. අර්ථවත් ජීවිතය. දැන් මිනිස්සු දිහා බැලුවාම ඔය අර්ථවත් ජීවිත නෙවෙයිනේ ගත කරන්නේ. Tamanta හොඳට පේනවා මේ කරන දේවල් වල කිසි අර්ථයක් නැහැ. මේගොල්ලෝ ඊට පස්සේ අර අර්ථයක් නැහැ කියන දේවල් කතා බහ සම්බන්ධතා අතහැරලා අර්ථවත් දේ පමණක් සොයන පුද්ගලයෝ බවට පත් වෙනවා. ඊළඟට මේගොල්ලන්ට ඇති වෙනවා ඒ වෙනස නිසා සියලු සත්වයන් කෙරෙහි සංවේදීතාවක්. සතුන් ගැන, මිනිසුන් ගැන, දුක් විඳින අය ගැන, කුසගිනිකරුවන් ගැන, රෝගීන් ගැන හරීම මේ සංවේදීතාවක් ඇති. අනිත් එක්ක අයගේ දුක දැනෙන්න පටන් ගන්නවා. ඒ තව විශේෂ ලක්ෂණයක්. ඒ වගේම මේ පුද්ගලයන්ගේ විශේෂ ලක්ෂණයක් තමයි හරියට ඒගොල්ලෝ හුදකලාවට ප්‍රියයි. ඒගොල්ලෝ කැමති නෑ සෙනඟ පිරිවරාගෙන කතා බහ කර කර කාලේ නාසි ගන්න. ඒ වෙනුවට ඒගොල්ලෝ කැමති හුදකලා තැනකට වෙලා හුදකලාව නිශ්ශබ්දව ඉන්න. හුදකලාව හා නිශ්ශබ්දතාවයේ ප්‍රිය කරන්නන් බවට පත් වෙනවා. ඊළඟට දැන් මේගොල්ලෝගේ මනුෂ්‍ය සම්බන්ධකම් එහෙ පිටින්ම වෙනස් වෙනවා. ඉස්සර මනුෂ්‍ය සම්බන්ධකම් පැවැත්වුවේ මේ ලාභ අපේක්ෂා ඇතුව. වාසියක් තියෙනවා නම් එයත් එක්ක සම්බන්ධය වැඩි. වාසි නැති ආයව අයින් කරනවා. දැන් මෙයාට පුදුම විදිහේ මනුස්ස සම්බන්ධතාවක්. මේ හැමෝම මිනිස්සුනේ, හැමෝමටම තියෙන්නේ එකම විදිය හැඟීම්නේ කියලා මනුස්ස සම්බන්ධතාව ඇත්තටම වැඩි වෙනවා මේගොල්ලෝ තුළ. අවසාන වශයෙන් මේගොල්ලෝ කියනවා මේ ස්වභාව ධර්මයේ හරීම ආශ්චර්යමත්. දැන් මේගොල්ලන්ට මලක් පිපෙන හැටි බලාගෙන ඉන්න පුළුවන්. ගසක් දිහා විස්මිත හැඟීමෙන් බලා ඉන්න පුළුවන්. රාත්‍රියට අහස දිහා විස්මිත හැඟීමකින් බලා ඉන්න පුළුවන්. ස්වභාව ධර්මයේ හරීම ආශ්චර්යමත් කියන හැඟීම මේගොල්ලෝ තුළ ඇති වෙනවා. මෙන්න මේ වෙනස්කම් 10. අර ආලෝකයේ දුටු අය තුළ යාව ජීවීව පසුව ඇති වෙනවා කියලා මේ විද්‍යාඥයෝ කියනවා. ඉතින් අර තර්ක කරන අය කියන්නේ මෙච්චර යහපත් ගුණ මේ භ්‍රාන්තියකින් ඇති වෙන්න බෑ. ඒක නිසා මරණ වෙලාවේ දකින්න දේවල් විශේෂයෙන් මේ ආලෝකයේ භ්‍රාන්තියක් කියලා කියන්න බෑ කියලයි ඔවුන් තර්ක කරන්නේ. තවත් මේ පිළිබඳ පර්යේෂණය කරපු ආචාර්ය පෙනී සර්ටෝරි කියන විද්‍යාඥවරිය මේ පිළිබඳ පොතක් ලියලා තියෙනවා, මරණාසන්න අත්දැකීමෙන් ලබන ප්‍රඥාව කියලා. ඒ පොතේ තියෙනවා මේ මරණාසන්න මේ විශේෂයෙන්ම ආලෝකයේ දැකපු අය තුළ පහළ වෙන ප්‍රඥාවේ ස්වરૂපය. ඒගොල්ලෝ කියන දේවල් අර කලින් කියපු දේවල් ඉවත් කරලා මම මේ කියන්නේ. ඒගොල්ලෝ කියනවා ඒ සිද්ධියෙන් පස්සේ මරණයට තිබූ බය එහෙම් පිටින්ම මාතුලින් තුරන් වෙලා ගියා කියලා. මාත් සම්මුඛ සාකච්ඡා කරලා තියෙන එවැනි අය ප්‍රධාන වශයෙන් කියපු දෙයක් තමයි ඒ සිද්ධියෙන් පස්සේ මැරෙන්න තිබුණ බය මගේ තුලින් සම්පූර්ණ නැති වෙලා ගියා කියලා. ඊළඟට ඒගොල්ලෝ කියන දෙයක්, මම ස්වභාව ධර්මයට වඩා සමීප වුණා. දැන් මට හරිය සමීපතාවක් දැනෙනවා ස්වභාව ධර්මයත් එක්ක කියලා කියනවා. ඊළඟට මේගොල්ලන්ගේ චින්තනය වෙනස් වෙනවා. දැන් ඉස්සර හිතුවේ මොකක් බුද්ධිය පෙරට කරගෙන හේතුඵලවාදීව තර්කානුකූලව භෞතිකවාදීව හිතපු පුද්ගලයා දැන් අන්තර්ඥානයෙන් හිතන්න පටන් ගන්න. අන්තර්ඥානය කියන්නේ බුද්ධිය ඉක්මවා පවතින මේ වෙනත් විදිය ඥානයක්. අන්තර්ඥානය වැඩියෙන් එයාට එන්න පටන් ගන්නවා. ඊළඟට මේගොල්ලෝ කියන දෙයක් තමයි ශරීරයේ තියෙන විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය ප්‍රබල වුණා කියලා. දැන් මට ඊයේ
මේ පිළිබඳ කෙනෙක් කතා කරලා කිව්වා මේ සිද්ධියෙන් පස්සේ එයාගේ ශරීරයේ විද්‍යුත් චුම්බක ශක්තිය කොච්චර වැඩි වුණාද කිව්වොත් සමහරලාට ඒ ශක්තිය තියෙන වෙලාවේ යකඩයක් අල්ලපු ගමන් කරන්ට් එදෙනවා. ඉතින් මං කිව්වා ඒ වෙන්නේ අර ඈත් වීම නිසා. මෙයාගේ ඇඟ යකඩේ අල්ලපු ගමන් ඈත් වෙනවා. ඉච්චුරට ශක්තියක්. එයා කියනවා පුදුමාකාර විද්‍යුත් ශක්තියක් මගේ ඇඟෙන් මතුවෙන්නේ කියලා. දැන් මේ ශක්ති ශරීරය කියලා දෙයක් තියෙනවානේ අපිට නේද? මාංශ ශරීරය, ශක්ති ශරීරය. ශක්ති ශරීරය තමයි විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය. ඒකේ ඕරාව කියලා රශ්මි ධාරාවක් පිටතට විහිදෙනවා. සමහර කැමරා තියෙනවා, කිරලින් කියන කැමරාව. ඒකෙන් පුළුවන් කෙනෙකුගේ ඒ ශක්ති ශරීරයේ ඡායාරූපගත කරන්න. එතකොට එහෙම ඡායාරූපගත කරාම ප්‍රබල විද්‍යුත් චුම්බක ශක්ති තියෙන අයගේ ශරීර විශේෂයෙන් ප්‍රභාමත්ව පේන්න පටන් ගන්නවා. එතකොට ඒ විදිහට ඒ විද්‍යාඥවරිය විස්තර කරනවා. දැන් ඇත්තටම මොකක්ද මේ මැරෙන වෙලාවේ සමහරු දකින ආලෝකය? මොකද ඒක වැදගත් සිද්ධියක්. මම දකින හැටියට මගේ විග්‍රහය අනුව එය මෙහෙමයි කියලා මට විග්‍රහ කරන්න පුළුවන්. ඒක හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. මේ මරණාසන්න වෙලාවේ දකින ආලෝකය වෙනකක් නෙවෙයි, මනස අක්‍රිය වෙනකොට මනසට පෙර පැවති සුද්ධ විඥාණයට පුද්ගලයා සමීප වෙනවා. පුද්ගලයෙක් කියන්න බෑ, සුද්ධ විඥාණය පැහැදිලි වෙනවා. අන්නේ සුද්ධ විඥාණය තමයි මෙයා ආලෝකය හැටියට දකින්නේ. ඇත්තටම මේ සුද්ධ විඥාණය ගැන විස්තර කරන පුරාණ යෝග පොත්වල කියනවා මේක විශාල ආලෝක ශරීරයක්. සුද්ධ විඥාණය කියන්නේ ආලෝකයක්. දැන් බුදුන් වහන්සේ මේක කියලා තියෙනවා මේ හැම ආකාරයෙන්ම බබලන්නා වූ විඥානයක් ඇත කියලා. ඒ අර සුද්ධ විඥානය ගැන තියෙන්නේ. ඔය බ්‍රහ්ම නිමාන්තක සූත්‍රයේ තමයි දීප්තිමත් විඥානයක් මිනිසයාට ඇත කියලා බුදුන් වහන්සේ කියන්නේ. එතකොට ඒ සුද්ධ විඥාණයට සමීප වෙනකොට අපි දකින්නේ ආලෝකයකට සමීප වීම වගේ. මෙතන ප්‍රශ්නේ මේකයි. දැන් කෙනෙක් මැරෙනකොට මනස දැඩිව අල්ලාගෙන සිටිනවා නම් මොකද වෙන්නේ? අර මොළේ මනසට ඉන්න බැරි වෙනකොට මනස පිටතට පැමිණෙනවා. Out of body experience වගේ. හරිද? ඒ පිටතට පැමිණිච්ච මනස, මොකද මනස කියන්නේ ශක්තියක්නේ. ඒ ශක්තිය පවතිනවා, ශරීරය බිඳ වැටෙනවා. එතකොට මරණයෙන් පස්සේ අර ශරීරය තියෙනවා. ඒ ශරීරය සමහරට භූත වැනි ස්වරූපයක් අරගෙන ආකාශයේ සැරිසරනවා වෙන්න පුළුවන්. එහෙම සැරිසරන ශරීර අප්‍රමාණ තියෙනවා. එහෙම නැත්නම් මේ ශරීරය ඉතාම දැඩිව මනස අල්ලගෙන සිටිනවා නම් මව් කුසයකට ඇදී යන්න පුළුවන්. ඇදී ගිහිල්ලා නැවත මේ මනස දිගට යන්න පුළුවන්. දිගින් දිගට යන්න පුළුවන් මේ ශරීරය තුළ. දැන් යමෙක් මනස අල්ලගෙන අපි ජීවත් වෙන්නේ. ඒත් කලාතුරකින් ඉන්නවා අපි අතර මනස අතහැරපු අය. ජීවත් වෙනකොට මනස අතහැරපු අය. දැන් ජීවත් වෙනකොට මනස අතහැරපු අයත් එක්ක අපි කතා කරලා තියෙනවා. දැනුත් අපි කතා කරා. දෙවෙනි අත්දැකීමක් තියෙන මංජුලා ඉන්නවා අපි සමග. මේ මංජුලා තමන්ගේ ජීවිතේ ඇති වුණා කියන වෙනස්කම් තමයි මේ විද්‍යාඥයෝත් කියන්නේ අර සුද්ධ විඥානය ස්පර්ශ වුණාම ඇති වෙනවා කියලා. දැන් ජීවිතයේදී මනස අතහැරපු අය මැරෙන වෙලාවේදී මනස අල්ලගන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මනස පවතින්නේ අල්ලගෙන ඉන්නවා. මනස එහෙම අභාවයට යනවා. අර සුද්ධ විඥානය පැහැදිලි වෙනවා. එතන සුද්ධ විඥානයේ පුද්ගලයෙක් නැහැ. සුද්ධ විඥානයත් නිරුද්ධ වෙනවා. සුද්ධ විඥානය නිරුද්ධ වුණාම ඒකට මොනවා වුණාද කියලා කියන්න බෑ. සමහරට තව විඥානයක් තියෙනවා, විශ්ව විඥානය. එයා ඒ විශ්ව විඥානයට එකතු වුණා වෙන්න පුළුවන්. එතකොට මරණයේදී දකින ඒ ආලෝකය වෙන කිසිවක් නෙවෙයි, ඔබ තුල තියෙන සුද්ධ විඥානය විවර වීම. හරිද? ඉතින් සුද්ධ විඥානය ටිකක් විවරලා පහු
එන අය තමයි ජීවිතේ වෙනස්කම් වලට භාජනය වෙනවා කියලා අපි කිව්වේ. ඉතින් හැමෝම ආපහු එන්නේ නැහැනේ. ආපහු නොඑන අය ඒ ආලෝකයේ සමග එකතු වෙලා අවසානයේ විශ්ව විඥාණයට විශ්වයට එකතු වෙනවා.